මේ අද දිනේ මේ ශ්‍රී ලංකන් එම්බසියෙන් කිසිම සාධාරණයක් නැතුව එදී ඉන්න ශ්‍රීලම ළමයි දැන් පාරක් පාරක් ගාන මෙන්න මේ විදිහට ඉන්නවා අපේ මේ ඕමන් වල තියෙන ශ්‍රී ලංකන් එම්බසියෙන් අපේ කිසිම සාධාරණයක් වෙන්න කිසිම ළමයට මේ වගේ අද මේ පාරවල් ගාන මේ විදිහට ඉන්න වෙලා තියෙන්නේ ලේබර් කෝට් එකට ලේබර් කෝට් එක ඉස්සරහා මේ ඉන්නේ ලේබර් කෝට් එකෙන් මේ ළමයි ලංකාවට එවන්න මේ කැමති වෙලා තියෙන කොටත් මේ මිස්ටර් කුෂාන් කෙනෙක් කෙනා ඉදිරිපත් වෙලා ඒ දේවල් වළක්වනවා ඒ වගේ මිනිස්සුන්ට මේ ඇක්ෂන් එකක් ගන්න කියලා තමයි මේ මේ දකින වීඩියෝ එක අනුව සාධාරණයක් ඉස්ස වේවි කියලා හිතනවා මේ වගේ පාරවල් ගානේ ළමයි අසරණ වෙලා ඉන්නවට වග කිය යුත්තේ ඕමන් තානාපති කාර්යාලයේ ඉන්න මිස්ටර් කුෂාන් හා මානෙල් කියන දෙන්නා ඒ දෙන්නා කිසිම සානුකම්ප ළමයි පිස්ස වගේ පාරවල් ගානේ විදිනවා ඔව් මේ මුළු ඕමන් එකේම ළමයි 3400 ගානකට වඩා මේ වගේ අසරණ වෙන පාරක් පාරක් ගානේ කන්න බොන්න නැතුව මහපාරේ ඇවිදිනවා ලංකාවේ මේ වගේ දේවල් මේ දැකලා ඒ දේවල් දැකලා සාධාරණයක් ඉස්ස කරන්න කියලා ඉල්ලන්නේ මේ අද දිනේ මේ ශ්‍රී ලංකන් එම්බසියෙන් කිසිම සාධාරණයක් නැතුව එදී ඉන්න ශ්‍රීලම ළමයි දැන් පාරක් පාරක් ගානේ මෙන්න මේ විදිහට ඉන්නවා අපේ මේ ඕමන් වල තියෙන ශ්‍රී ලංකන් එම්බසියෙන් අපේ කිසිම සාධාරණයක් වෙන්න කිසිම ළමයට මේ වගේ අද මේ පාරවල් ගානේ මේ විදිහට ඉන්න වෙලා තියෙන්නේ ලේබර් කෝට් එකට ලේබර් කෝට් එක ඉස්සරහා මේ ඉන්නේ ලේබර් කෝට් එකෙන් මේ ළමයි ලංකාවට එවන්න මේ කැමති වෙලා තියෙන කොටත් මේ මිස්ටර් කුෂාන් කෙනෙක් කෙනා ඉදිරිපත් වෙලා ඒ දේවල් වළක්වනවා ඒ වගේ මිනිස්සුන්ට මේ ඇක්ෂන් එකක් ගන්න කියලා තමයි මේ මේ දකින වීඩියෝ එක අනුව සාධාරණයක් ඉස්ස වේවි කියලා හිතනවා මේ වගේ පාරවල් ගානේ ළමයි අසරණ වෙලා ඉන්නවට වග කිය යුත්තේ ඕමන් තානාපති කාර්යාලයේ ඉන්න මිස්ටර් කුෂාන් හා මානෙල් කියන දෙන්නා ඒ දෙන්නා කිසිම සානුකම්ප ළමයි පිස්ස වගේ පාරවල් ගානේ විදිනවා ඔව් මේ මුළු ඕමන් එකේම ළමයි 3400 ගානකට වඩා මේ වගේ අසරණ වෙන පාරක් පාරක් ගානේ කන්න බොන්න නැතුව මහපාරේ ඇවිදිනවා ලංකාවේ මේ වගේ දේවල් මේ දැකලා ඒ දේවල් දැකලා සාධාරණයක් ඉස්ස කරන්න කියලා ඉල්ලන්නේ